ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. ඒකාබද්ධ විපක්ෂයේ මේ කණ්ඩායම මේ ගෙනියන දෙකේ පන්තියේ ක්‍රියාවලිය අපි හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි ඊයේ දිනේදීත් ඒ වගේම දෙයක් වුණා. ආදි සාකච්ඡාවේදී කිව්වා මේ ද බිස්නස් ටයිම්ස් පත්‍රිකාව සිංගප්පූරු පත්‍රිකාවේ ඉතා පැහැදිලිවම තියෙනවලු අපද්‍රව්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්නේ. මේකේ ඉතා පැහැදිලිව තියෙනවා සිංගප්පූරුවේ අපද්‍රව්‍ය ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියන්නේ. මේ හාස්‍යජනක දේ තමයි දැන් මේක ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමත් එක්ක සම්බන්ධ කරගන්නාද. මම අහන්න කැමති මෙතන ශ්‍රී ලංකා කියන වචනේ මේ පත්‍රිකාවේ එක තැනකවත් තියෙනවා. ඉතා පැහැදිලිවම කියන්න ඕනේ වෙළඳ ගිවිසුමක් ගැහුව පමණින්ම ඕනෑම දෙයක් ගේන්න බෑ. මේ ගිවිසුමේ තියෙනවා මන්දිතුමා මේ ලංකාවෙන් සිංගප්පූරුට බූරුව පනායන කරන්න. දැන් නියපොතු කියලා තියෙන කොණ්ඩේ කියලා තියෙනවානේ බූරුව විතරක් නෙමෙයි. හරිද? දැන් කවුරුත් බලන් ඉන්නවද කොණ්ඩේ අපනායනය කරන්නවත් කොණ්ඩේ ආනායනය කරන්නවත්? මේකේ සම්ප්‍රදානුකූලව තියෙන ලයිස්තුව තමයි දාලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඒ හැම දෙයක්ම වෙන්නේ නැහැ. ඉන්න උත්තිකයෝ උසස්කම ඔක්කොම ටික මේකට විරුද්ධයි. උගත් බුද්ධිමත් හැමෝම මේකට විරුද්ධයි කියලා කියන්න බෑ. මේ ඉතා පැහැදිලි දේශපාලන හස්තයක් මගින් යම් යම් මේ සංවිධාන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සංවිධාන උගත් බුද්ධිමත් පිරිස කියලා පෙන්වන්න හදනවා. නමුත් එතන පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා.